අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය අපෙන් අහපු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි implantation bleeding. එහෙම නැත්නම් ගර්භණී වෙලා තියෙද්දිත් ඔයාට පොඩි ප්‍රමාණයකින් රුධිර වහනය වෙන්න පුළුවන්ද? මොකද්ද මේකට හේතුව? අපි කොහොමද අනෙක් රුධිර වහනයන්ගෙන් මේ implantation bleeding එක වෙන් කරලා අඳුරගන්නේ? ඒ වගේම මේ අවස්ථාවේදී අපි ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද? එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් upload කරපු ගමන් ඒකේ notification එක ඔයාලට ලැබෙන්න ඕනේ නම් bell icon එකත් click කරලා තියන්න. එහෙනම් අපි අද implantation bleeding ගැන කතා කරමු. මොකද්ද මේ implantation කියන්නේ? implantation bleeding කියන්නේ ඔයාගේ ඩිම්බයත් පිටතින් ආපු ශුක්‍රාණුවත් එකතු වෙලා හැදෙන සෛල කිහිපයකින් යුත් කලලේ මුල් අවස්ථාව. ඔයාගේ ගර්භාෂයේ කලර රන් වෙනවා. මේ ගර්භාෂයේ කලර රන් වෙච්ච සෛල කිහිපයකින් යුත් කලලය දැන් මොකද්ද වෙන්න ඕනේ? එයා ගර්භාෂයේ ඇලෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කලලය ටික ටික ගර්භාෂ බීති තුලට කිඳා බහින්න පටන් ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? ගර්භාෂ බීතිය ටිකක් තුවාල වීමක් සිදු වෙන. මොකද අර කලලයේ ටික ටික ගර්භාෂ බිත්ති සිදුරු කරන් තමයි කලලය ගර්භාෂ බිත්ති වලට ඇලෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී රුධිරය ඉතා සුළු ප්‍රමාණයෙන් පිට වෙනවා. අන්නේ වෙලාවේදී ඔයාගේ ගර්භාෂයේ ඉඳලා පිටතට රුධිර වහනයක් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේකට තමයි implantation bleeding කියන්නේ. ඒ කියන්නේ implantation වෙන වෙලාවේදී ඇති වෙන රුධිර වහනය. මේක සාමාන්‍ය සිද්ධ වෙන්නේ කොයි කාලෙද? මේක වෙන්නේ ඔයාගේ ඩිම්බයක් පිට වෙලා ඒ ඩිම්බය ශුක්‍රාණුවක් සමග සංසේචනය වුණාට පස්සේ, ඒ කියන්නේ ඔයාගේ සරු දවසේ ඉඳලා දවස් 10ත් දවස් 14ත් ඇතුළත කාලය තුළදී, මෙන්න මේ කාලය තුළ තමයි අර හැදිච්ච කලලයේ මූලික අවස්ථාව ඔයාගේ ගර්භාෂයේ කරා ලං වෙලා ගර්භාෂ බිත්තිය ඇතුළට කිඳා බහින්න පටන් ගන්න. මෙන්න මේ කාලය කියන්නේ ඩිම්බය පිට වෙලා දවස් 10ත් 14ත් අතර කාලය තුළ තමයි ඔයාගේ මේ implantation bleeding නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාලය කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට ඔසප් සිදුවන කාලයම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දවස් 28ක ඔසප් චක්‍රයක් තියෙන එක්කෙනෙක් නම් සමහර විට මේ ඔසප් වීම සිදුවීමට නියමිත කාලය තුළ තවෙන්නම පුළුවන් මේ implantation bleeding එක සිද්ධ වෙන. එතකොට ගොඩක් අය හිතනවා අනේ මට මේ ගමනත් ඔසප් වීම සිද්ධ වෙනවා, මං මගේ කුසේ දරුවෙක් පිළිස්සඳගෙන නැතුව ඇති කියලා. හැබැයි ඔයාලට මේක සාමාන්‍ය උසප් වීමකදී ඇතිවෙන රුධිරෙන් රුධිර වහනයෙන් වෙන් කළ අඳුර ගන්න පුළුවන්. මොකද මේක සිද්ධ වෙන්නේ ඉතාම සුළු වශයෙන්. ඒ කියන්නේ සමහර විට බිඳු දෙක තුනක්. එහෙම නැත්නම් දුඹුරු පාටට සාමාන්‍ය ඔබ යට ඇඳුමේ ගෑවෙන තරමට වෙන්න පුළුවන් මේ රුධිර වහනය සිද්ධ වන්නේ. නමුත් උසප් වීමදී නම් දවස් 3 4 යනකම් එක දිගටම රුධිර වහනය සිද්ධ වෙනවා. නමුත් කිසිම විටක මේ implantation bleeding එක ඉතා වැඩි වශයෙන් රුධිර වහනයකුත් දවස් කිහිපයක, කියන්නේ දවස 30ෙම රුධිර වහනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දවස් සමහර විට බිඳු බිඳු වශයෙන් දවස් 3-4ක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අර වගේ කියන්නේ පැඩ් දෙක තුනක් දවසට මාරු කරන්න වෙන තරමටම මේ implantation bleeding අවස්ථාවේදී රුධිර වහනයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ implantation bleeding කියන එක හැමෝටම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒක සිද්ධ වුණත් ඉතා කුඩා සුළු වශයෙන් සිද්ධ වෙන හින්දා සමහර අයට මේක දැනෙන තරමටවත් සිද්ධ නොවෙන්න පුළුවන්. මෙන්න මේ implantation bleeding වෙලා ටික දවසකින් නැවතුණාට පස්සේ තව සතියකින් විතර ඔයා යූරින් හරි රුධිරයෙන් හරි ඔයාගේ HCG පරීක්ෂාව සිද්ධ කළොත් ඔයාලා දැනගන්න පුළුවන් වෙයි ඔයා හරියටම pregnant ද කියලා. ඒ වගේම ඔයා ප්‍රෙග්නන්ට් කියලා මුත්‍රා හරි රුධිර පරීක්ෂාවක හරි තහවුරු කරගත්තට පස්සෙත් මේ වගේ පොඩ පොඩ රුධිර වහනය නිතර නිතර සිද්ධ වෙනවා නම් ඔයා අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් කරා යන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම වැදගත් වීඩියෝ ඉස්සරහට බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියන්න.